News. Neth News. ඔබ වෙත ගෙනෙන්නේ. කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ගාල වේදනාවට සහනය. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. දිවට දැනෙන හිත ඉල්ලන හොඳම රසය. විජය උම්බල කඩ සම්බෝලේ. සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රක්ෂණ උපහිමියන්ගේ දරුවන්ට අයදුම් කළ හැකි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ට්‍රැවල් නෙට් සංවිධානයෙන් 2024 පෙබරවාරි මාර්තු දඹදිව වන්දනා ලියාපදිංචිය දැන් නැරඹුණා. අමතන්න 0112 863 363 0776 716 3872 Neth News. අයිබෝන් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Neth News සවස ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Neth News මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන ප්‍රතිසංස්කරණේ පවිත්‍ර මධුහර්ෂණි ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Neth News සිරස්තල. වෛද්‍යවරුන්ගේ 35,000 දීමනාව ගෙවීම අත්හිටුවීමේ තීරණය යළි හරවයි. වර්ජනයත් අවලංගුයි වෛද්‍යවරුන් කියයි. ඔන්ලයින් පනත් කෙටුම්පත ගෙනාවේ ඇයි? ළමා අපචාර හා කාන්තා හිංසනය ගැන විශේෂයෙන් යොමු වෙනවා. ගම්පහ මල්වතු හිටිපිටියේ විහාරස්ථානයකදී හිමි නමකට වෙඩි ප්‍රහාරයක්. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය හූති ඉලක්ක වෙත යලි පහර දෙයි. Neth News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. වෛද්‍යවරුන් විසින් හෙට උදෑසන 8 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් එම වැඩවර්ජනය කැඳවා තිබුණේ වෛද්‍යවරුන්ගේ රාජකාරී භාතා පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැලි කළ රුපියල් 35,000 දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත් තීරණයට විරෝධය පළ කිරීමක් ලෙසයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ වැඩි කළ දීමනාව ගෙවීම අත්හිටුවීමෙන් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැනීම හේතුවෙන් සිය වර්ජනයේද අත්හිටුවීමට තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ Neth News වෙත පැවසුවේ. රජ වෛද්‍යධාරීන්ගේ සංගමයේ හෙට දින උදෑසන සිට ක්‍රියාත්මක පරිදි වැඩ වර්ජනයක් ඉවත් කිරීමට ප්‍රකාශයට පත් කරා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් විදිහට මෙරට නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙට දිනේදී එකඟ වූ පරිදි ජනවාරි මාස ගතකොට මේ DAT දීමනාව ගෙවනවා කියන කාරණේ සනිටුහන් කරමින් ලිපියක් නිකුත් කරලා තියෙනවා. ලිඛිතව මේ අවශ්‍ය උපදෙස් සියලු පාර්ශ්වයන් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව හෙට දවසේදී සියලු වෛද්‍යවරුන්ට තමන්ගේ වැටුපත් එක්ක මේ DAT දීමනාව ලැබෙයි. එහෙම නොලැබෙන වෛද්‍යවරයෙක් ඉන්නවා නම් විශේෂ වවුචරයක් කරා ඒ ගෙවන්නත් සියලු කටයුතු මෙවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සූදානම් කරලා තියෙනවා. තන්දි මේ අනවශ්‍ය ප්‍රශ්නයකට අපිව තල්ලු කරේ අපි කිව්වා අපි අවශ්‍ය විසඳුම ලැබෙනවා නම් ලැබෙන පළමු අවස්ථාවේදීම මේ වර්ජන ක්‍රියාවලින් ඉවත් වෙන්න අපි සූදානම්. මොකද අපි වැටුප් වැඩි කරගත්තේ වර්ජනය කළා නෙමෙයි, ජනතාව පීඩාවට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ, අපි කැමති නැහැ. හැබැයි අපි මෙතනට තල්ලු කරපු මේ මුදල් අමාත්‍යාංශයේ මේ කුමන්ත්‍රණය දියත් කරපු නිලධාරීන් සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා විදිහට යම් තීන්දුව తీරන ගතියුත්. වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව ජනවාරි වැටුපට එක්කර එම මුදල් ගෙවීමට සූදානම් කරති. නමුත් මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්නොමතික ක්‍රියාකලාපයේ හේතුවෙන් මෙම ව්‍යාකූල තත්ත්වයේ උද්ගත වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිතලුත්ගේ පැවසුවේ. මේක අපි කිසිසේත්ම අපේක්ෂා කරපු පණිවිඩයක් නෙමෙයි. රටේ ජනාධිපතිවරයා විසින් තීරණය කළා, මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයා විසින්ම කැබිනට් මණ්ඩලයට අරන් ගිහිල්ලා ඊට අමතරව ඒ කැබිනට් අනුමැතිය තාම විධිමත් විදිහට අරගෙන ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් මේක ක්‍රියාත්මක කරන්න සමස්ත කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළා. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදිහට මුදල් බලතල හිමි සෞඛ්‍ය ලේකම්වරයා විධිමත් පරිදි චක්‍රලේඛයක් නිකුත් කල්ලා වෛද්‍යවරුන්ට මේ විදිහට අනුමත වෙච්ච ඩැඩ් දීමනාව රුපියල් 35,000 ඉඳන් 70,000 දක්වා සංශෝධනය විය යුතුයි කියන කාරණේ. මේ ජනවාරි මාසේ වැටුපත් එක්ක මුදල් අමාත්‍යාංශයේ ඒ පැත්තෙන් ලැබිච්ච කැබිනට් මණ්ඩලයෙන් ලැබිච්ච එකඟතාවයන් සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛය හරහා ඒ කියවුණු දේ යථාර්ථයක් බවට පත් වෙනවායි කියන එක තමයි තිබිච්ච විශ්වාසය. ඒතර ඊයේ හවස වෙනකම්ම ඒක තමයි තිබිච්ච තත්ත්වය. අද උදේ වෙනකොට අපිට ඉතාම විශ්වාස කටයුතු විදිහට දැනගන්න ලැබිලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ඉතාම
බලහත්කාරී සහ ඉතාම අත්නෝමතික ක්‍රියාකාරීත්වය හරහා මේ වෙනකොට අවිධිමත් විදියට දැනුම් දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වැටුප් හදලත් ඉවරයි දැන්. සමහර තැන්වල මේ වෙනකොට වැටුප් බැංකුවටත් ගිහිල්ලා ඉවරයි. සියලුම තැන්වල නැවට මේක ආපසු කැඳවන්න වෛද්‍යවරුන්ගේ රුපියල් 35,000 වෙච්ච ඒ සඳහා මුදල් මේ මාසය ඇතුළත භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන්න විදියක් නැහැයි කියන කාරණා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවේ මේ විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වුණා. විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය රණලස් පැවසුවේ ළමා අපචාර හා කාන්තා හිංසනයට එරෙහිවීම ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් එමගින් අවධානය යොමු කර ඇති බවයි. මේ පාර්ලිමේන්තුවේ කීප දෙනෙකුට සමාජ මාධ්‍ය මගින් පහර එල්ල වෙලා තියෙන හැටි. දැන් අපි විශේෂයෙන් මේ පනතෙන් අපි ආවරණය කරන්නේ වංචා කිරීම. සෝෂල් මීඩියා යූස් කරලා වංචා කිරීම. අන්න ඒක වෙනුවෙන් පෙනී සිටීමෙන් වංචා කිරීම. එතකොට කැරැල්ලක් ඇති වෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ සංනිවේදනය කිරීම. ළමා අපචාර, කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම. අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම මගින් ආර්ථික ආරක්ෂාවට නීති හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම. ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම. සමස්තයක් වශයෙන් මෙම පනතෙන් අපි ආවරණය කරන්නේ මේ මන් දැන් සඳහන් කරපු ඒව ටික. එතකොට මම විශේෂයෙන් මම නම් මේ පනතේ මේ ළමා අපචාර හා කාන්තා හිංසනය ගැන විශේෂයෙන් යොමු වෙනවා. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඇත්තේ රට තුළ අන්තර්ජාලය භාවිත කර සිදුකරන වැරදි බොහෝ සෙයින් ඉහළ ගොසදී පසුබිමක් තුළ බවද අමාත්‍ය රණලස් පැවසුවා. මේ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රමාණයක් ළමා අපචාර සිදු වෙනවා, කාන්තා හිංසන සිදු වෙනවා, මිනිමැරුම් සිදු වෙලා තියෙනවා, කාන්තාවන්ව දූෂණය කරපු වෙලාවල් තියෙනවා. දැන් උදාහරණයකට මම ගත්තොත් එහෙම 2023 වර්ෂයට අදාළව අන්තර්ජාලය මගින් සිදු කළ වැරදි පිළිබඳ පැමිණිලි තියෙනවා 8,000කට වඩා. ඒ අතර තියෙනවා ලිංගික හිරිහැර කිරීම පිළිබඳ පැමිණිලි 669ක්. මේ එක වසරක් ඇතුළත නිර්වත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම පිළිබඳ පැමිණිලි 506ක්. ඒ පැමිණිලි එහෙම වුණාට අපේ ඒ අංශවලින් මට කියලා තියෙන්නේ ගිය අවුරුද්දේ පමණක් නිර්වත් ඡායාරූප ලක්ෂයකට වඩා සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා කියලා. එතකොට අපහාස කිරීම පිළිබඳ පැමිණිලි 697ක්. එතකොට සයිබර් හිරිහැර පැමිණිලි 1961ක්. අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම 34ක්. ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධීන් 88ක්. මුදල් වංචා කිරීම 457ක්. මෙවැනි පරිගණක දත්ත සොරකම් කිරීම ආදී 547ක්. ඉතින් මෙවැනි වාතාවරණයක තමයි අපි මේ පනත ගේන්නේ. මාර්ගගත ක්‍රම සුරක්ෂිත කිරීම අවශ්‍ය වද එය හදිස්සිය ගැනීම ගැටළු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසුවේ. මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිත කිරීම අවශ්‍යයි. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඇයි මේක හදිස්සිය කරන්නේ? සාකච්ඡාවක් නැවතිව ඇයි මේක කරන්නේ කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. මේක කරපුවාම විශාල බලපෑමක් රටට ඇති වෙනවා. ශේෂ්ඨාධිකරණයෙන්ම කියලා තියෙනවා කරුණු 31යි, තව 3ක් තියෙනවා 34ක් කියලා කියන්න පුළුවන්. ඒ වලින් පනතේ තියෙන්නේ 57යි. ඒවා විවස්ථාවට එකඟ නැහැ කියලා. ඒ කියන්නේ 155 60ක් විතර විවස්ථාවට එකඟ නැහැ කියලාමයි පටන් ගන්නෙ. නමුත් අපි යන්නේ ශේෂ්ඨාධිකරණයෙන් එහා. ශේෂ්ඨාධිකරණය බලන්නේ පනතක් ඉදිරි කරපුවාම ඒක විවස්ථානුකූලද නැද්ද කියන එක විතරයි. නමුත් ප්‍රතිපත්තිමය කරුණු බලන්නේ නැහැ. අපි ඊයේ ගියා ආමාත්‍යංශ අධීක්ෂණ කාර්ක සභාවට ගියා. එතන තමයි පළවෙනි වතාවට ලීගල් ඩ්‍රාෆ්ට්මන්ගේ කෙටුම්පත ඉදිරිපත් කරන දෙපාර්තමේන්තුවේ කොපිය අපිට පළවෙනි වතාවට ලැබුණේ එතනයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනිත් අය මේක සමහරලාට දැකලත් නැතුව ඇති. ඉතින් ඒකයි අපි කියන්නේ මෙතන අපිට දෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය ඇවිල්ලා ක්‍රමවේදය ගැන ගැටලුවක් ප්‍රශ්නයක්. අපිට එකතු වෙලා මේක කරන්න පුළුවන්. තොරතුරු දැන ගැනීම පනත කී වතාවක් අපි කසාගච්ඡා කළාද? අන්තිමට පාර්ලිමේන්තු එකතු වෙලා 224ක්ද කොහෙද ඡන්දේ දුන්නා? එකට ඡන්දේ දුන්නා. මෙම පනත් කෙටුම්පත හරහා මාධ්‍යවේදීන්ටද සිය රාජකාරිය සිදු කිරීමේදී ගැටලු පැන නගින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජේල් පීරිස් පැවසුවේ. මේ පනත යටතේ මාධ්‍යවේදීන් අවුරුදු 5 කිරේ දාන්න පුළුවන් දඩ ගහන්න හැකි. ඒතර ඒ අයගේ හෘද සාක්ෂිය අනුව කිසිත් මේ කාර්යභාරය ඉෂ්ට කරන්න බෑ. ඒතන මේගොල්ලෝ අයින් වෙනවා. දැන් රජයේ කියනවා 2048 වෙනකොට මේ රටේ ඩිජිටල් ආර්ථිකයක් තියෙනවා. හරිද ආතේ? ඩිජිටල් ආර්ථිකය තාක්ෂණය මොකද වෙන්නේ? තියෙන තාක්ෂණයක් නැති වෙනවා. දැන් අපි සියලු දෙනාම පාවිච්චි කරනවානේ මේ Google, Facebook මේවා ඔක්කොම. දැන් ඒවා නැති වුණාම අපි දශක ගාණක් අතීතයට. ඉතින් ඒ අවදානම පැහැදිලිව තියෙනවා මේ සමාජ
සම්බන්ධයෙන් මේ පනතේ ඔක්කොම වගන්දි 57යි. 57න් 34 දෝෂ සහිතයි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා තියෙනවා. ඒක ඒව සංශෝධනය කරන්න ඕනේ. එහෙනම් ඒකෙන්ම පේනවා පනතෙන් 150කට වඩා දෝෂ සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල නැත්නම් එහෙනම් එහෙම් මෙහෙම් පැලැස්තර දාලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මම කියන්නේ නීති කියන්නේ පිහියක් මේකෙන් බටර් ගන්නත් පුළුවන් බෙල්ල කපන්නත් පුළුවන් කො මේක තින් බහනක නීතියක් බටර් ගන්නෙක් කොයි වෙලේද බෙල්ල කපන්නේ කොයි වෙලේද කියලා කවුද දන්නේ ඒ කොමිසමේ මහතුරු ටිකට හිතුන බටර් ගන්න බටර් ගායි බෙල්ල කපන්නේ හිතුන බෙල්ල කපයි දැන් උදාහරණයක් හැටියට මම තමුණවාසයට කියන්නම් ඔය අපි කියමු වෙනත් නම් වලින් පෙනී සිටීම අපි කියනවා ෆේක් account කියලා ෆේක් account එකක් පවත්වාගෙන යාම නෙවෙයි වැරද්ද ඒ ෆේක් account එකෙන් තව මිනිසුන්ට අවලාද ගහන්න මඩ ගහන්න පාවිච්චි කරන එකයි වර්ධ. අපි මාධ්‍ය කරණයේ නියැලිලි ඉන්න කාලේ සෝෂල් මීඩියා කියලා එකක් තිබ්බේ නැහැ. අපි වැඩ කරේ විකල්ප පත්තරවල. ඒතර මම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට ඉඳලා මම නැවත මේ මාධ්‍ය කරණයට එනකොට මට විරුද්ධව කිසිම පොලිසියක පැමිණිල්ලක් නොතිබුණාට මම මගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් නම් වලින් තමයි මාධ්‍ය කරණේ හිටියේ. ඒතකොට හැබැයි නම් වලින් ඉඳගෙන මම කාටවත් මේ දුෂ්ට ක්‍රියාවක යෙදුනේ නැහැ. කෙනෙක්ගේ චරිතය ඝාතනය කරන්නේ ඒ අවස්ථාව පාවිච්චි කළේ නැහැ. මොන නමින් හිටියත් අන්තිමට ඒ නම ඒ නම තියෙන මාධ්‍යකරුවා කවුද කියලා අහගෙන ආවම මාව තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර. මේ බොරු බිල් එක තමයි මේ මවන්නේ. මීට ඉස්සෙල්ලා අපි දැක්කා මන්ත්‍රීවරයෙක් කියනවා මේ පනත මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හරියට කියවලා නැහැ කියලා. ඒ කියවන්න දන්නේ නැහැ කියලා. නමුත් මේ පනත ගැසට් කළාට පස්සේ ගරු සභාපතිතුමනේ ඔබතුමාත් ඒක පැහැදිලිව කිව්වා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සංශෝධන විශාල සංඛ්‍යාවක් දුන්නා. ඒ සංශෝධන සියල්ලක්ම දැන් මේ පනතට අනුයුක්ත කරලා තියෙනවා. ඒක කියවගන්න බැරි අය තමයි මේ ආණ්ඩු පක්ෂයට මේ වගේ දෝෂාරෝපණ කරන්නේ. අපට මේක කියවන්න බැරිනවා කියලා. ඒ වගේම තමයි අන්තර්ජාලය ගැන කිව්වා තවත් මන්ත්‍රී කෙනෙක් අත වශයෙන්ම Google YouTube Facebook Instagram කියන එකත් සමග මම හිතන්නේ මහජන ආරක්ෂක මාත්‍යාංශය කත් සාකච්ඡා කරලා තිනවා උන් සම්ගේ යම් යම් පැහැදිලි අවබෝධයන් අවශ්‍ය නම් එහෙම නැත්නම් සංශෝධන අවශ්‍ය නම් ඒවත් කැබිනට් එකට දාලා ගැසට් කරලා ඒ සම්බන්ධව සංශෝධන ගේනවා කියලා මහජන ආරක්ෂක මාත්‍යාංශය කියලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකරද විවාදයට එක්ුණා පාර්ලිමේන්තු කල් දාන්න කලින් තමුන්නාන්සලා බලන්නේ මේ පනත ගෙනල්ලා තමුන්නාන්සලාගේ චන්දරිකේ එකතු කරලා මේ පනත සම්මත කරලා අවසන් කරනවා. මොකද හේතුව ආණ්ඩුවේ බියක් තියෙනවා මේ පොරොක්කිරීමෙන් පස්සේ කල් දැමීමෙන් පස්සේ තමුන්නාන්සලාට මේ ආණ්ඩු පක්ෂයේ බලය යම් කිසි විදියකට බිඳෙයි කිය. ඒ නිසා තමයි තමුන්නාන්සලා මේ ක්‍රියාදාමය සිද්ධ කරන්නේ. ඒ නිසා මේක හදිසි පනතක් විදියට ගෙනල්ලා අපි මේක දිගින් දිගටම ඉල්ලුව අද උදේත් විවක්ෂ නායකතුමා ඇතුළු අපේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වුණේ මේක තව ටිකක් කල් දාන්න සාකච්ඡා කරන්න අපිට ඉඩ දෙන්න. මොකද විශේෂයෙන්ම මේක අපේ රටේ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ විදිහට විතරක් නෙමෙයි විශේෂයෙන්ම AIC ඒ කියන්නේ Asian Internet Coalition මේ විශේෂයෙන්ම Google WhatsApp මේ වගේ තියෙන සියලු දෙනාගෙම ඉල්ලීම් ගණනාවක් ආණ්ඩුවට දීලා තිබුණා. අද උදේත් අපි මේ සම්බන්ධව කතා කරපුවාම ඇමතුමා කිව්වා මේ සම්බන්ධ අවශ්‍ය කරන සියලුම දේවල් කතා කරලා තියෙන්නේ කියලා. හැබැයි තවමත් මේ Asian International Internet Coalition එක තවමත් මේ සම්බන්ධව ඉස්සර උන්ගේ කැමැත්ත ලබා දීලා නැහැ. මේ විවාදයට එක්වෙමින් අදහස් දක්වෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර. අපචාර සහ ළමාපචාර එහෙම නැත්නම් කාන්තා හිංසනය වළක්වන්න මේ ඔන්ලයින් සේෆ්ටි බිල් ගේන්න ඕනේ නැහැ. ඒකට රටේ නීතිය තියෙනවා. මේ තියෙන නීතිය ක්‍රියාත්මක කරොත් අපිට ඔන්ලයින් සේෆ්ටි බිල් ඕනේ නැහැ. කාන්තා අපචාර ළමාපචාර නවත්තන්න ඒක අපේ තියෙන රටේ තියෙන නීතිය හරහා බොහොම හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක බොහොම ඉතාම පැහැදිලි. විශේෂයෙන්ම සමාජ අසාධාරණ වලට එරෙහිව ජනතා අදහස් පෙළ ගැස්වීමින් තියෙන ප්‍රවණතාවයක් තියෙන කාලයක් මේක. ඒ ප්‍රවණතාවයන් යටපත් කිරීමේ අරමුණින් මේක ගේනවා කියන තමයි අපේ ස්ථාවරයේ අපේ මත් මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනලා තියෙන්නේ මේ අපේ රටේ ජනතාවගේ සේෆ්ටි එකට නෙමෙයි මේ රට බංකොලොත් කරපු පාලනය අයගේ සේෆ්ටිය වෙනුවෙන් තමයි මේක ගෙනලා තියෙන්නේ. ගම්පහ මල්වතු හිරිපිටිය කහටාන ඝනාරාම විහාරස්ථානයේ තුලදී වික්ෂන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි දිවියේ පසු වූ වික්ෂන් වහන්සේ නමක් බවයි net news වාර්තාකරු පැවසුවේ. වෙඩිතැබීම සඳහා සැකකරුවන් සිවුදෙනෙකු පැමිණැති අතර අනතුර වූ ඔවුන් මෝටර් රථයකින් පලා යන අයුරු CCTV කැමරා පද්ධතියක පටිගත වේ තිබෙනවා. වෙඩි ප්‍රහාර දක්වූ භික්ෂුන් වහන්සේ ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වී ඇති බවයි net news වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලියත්ත පිවිසුම ආසන්නයේ ඊයේ සිදු කළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරු මීට වසර දෙකකට පමණ පෙර කඩුවත ප්‍රදේශයේදී පුත්ලින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සැකකරු දැයි පොලිසිය සැක පළ කරනවා. එම සැකකරු පැජරු වර්ගයේ ජී ප්‍රදේශයෙන් බැස වෙඩිතැබීම සිදු කළ ස්ථානය කරා යන ආකාරය ඒ ආසන්නයේ ස්ථාපිත කර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබෙනවා.
එයනුව ඊයේ සිදු කළ වැඩිතැබීම මීට වසර දෙකකට පමණ පෙර කඩුවත ප්‍රදේශයේ ද්විතීයික පුද්ගල ඝාතනය සිදු කළ සැකකරු විසින්ම සිදු කර ඇද්දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ඊයේ උදෑසන සිදු වූ මෙම වැඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් ලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ තංගල් අධිකරණයේ විභාග වෙමින් පැවති මිනිමැරුම් නඩුවකට පෙනී සිටීමට යන අවස්ථාවේදී. මියගිය පුද්ගලයන් 5 දෙනා එම මිනිමැරුම් නඩුවේ විත්තිකරුවන් බවටද වාර්තා පළ වුණා. කොස්ගඩ සුජී නැමැති පාතාල කලි සමාජිකයන් විසින් එය මෙහෙයවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. යෙමනි පිහිටි හූති ඉලක්ක 8කට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒක අබද්ද ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්ටගනේ පැවසුවේ හූති සටන්කාමීන්ට අයත් භූගත ආයුධ කබඩාවක් සහ මිසයිල පද්ධතියක් ඉලක්ක කර එලෙස ප්‍රහාර එල්ල කළ බවයි. ලෝකයේ තීරණාත්මක මුහුදු මාර්ගයක් වන රතු මුහුදේ නිදහස් වාණිජ නෞකා ප්‍රවාහනය ආරක්ෂා කිරීමට කිසිසේත් පසුබට නොවන බවද පෙන්ටගනේ පවසා තිබෙනවා. හූති සටන්කාමීන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාර මාලාව සඳහා ඔස්ට්‍රේලියාව, බහරීනිය, කැනඩාව සහ නෙදර්ලන්තයේද සහාය ලබා දී තිබවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. Neth News Nimava. Neth News Davsa Ketien Rathri Innovator Balapurthuvanna. Badi Thuruthuru Sandaha Neth News YouTube Nalikavati Saha Neth News Twitter Kya Apagewe Parivita Pivisenna. Neth News. Oba Venuen. Divihimien. Neth News.